ඊළඟට හැම වෙලේම උදේ නැකිට්ට ගමන් ඉඳන් මූණ හෝදන ගමන් වෙලා බස් එකේ යන වෙලාවේ වැඩ කරන තැන මේ ප්‍රශ්න ගැන කතා කරලා කියන ජනතාවට ඔබේ අයිතිය නැති වුණේ. වෙන එකක් නෙමෙයි. මහජන නියෝජිතයන් තියෙන අයිතිය තමයි ජනාධිපතිවරයා නැති කරන්න බලන්නේ. අන්න ඒක කියන්න. ඒ කරුණු කියන්න. අන්න ඒකයි අපි විශේෂයෙන්ම ඉල්ලන්නේ. එක්රැස් කරන්න. එක්රැස් කරලා අපි දැනුම් දුන්නාම ජනබල මෙහෙයුමට සහභාගී වෙන්න ඒ වෙනකන් ගම ඇතුලේ එක එක උද්ඝෝෂණ ව්‍යාපාර කරගෙන යන්න කියලා මං ඉල්ලා සිටිනවා. එහෙනම් කාරණා හතරක් තියෙනවා. කතානායකතුමා ආරක්ෂා කරන්න. බිම් මට්ටමේ රැස්වීම පවත්වලා ජනතා එක්රැස් කරන්න. ඒ වගේම ගමේ තියෙන වෙළඳ සංගම්, ගමේ තියෙන පන්සල් පල්ලි වලට කතා කරන්න. ජනතාව දැනුවත් කරන්න. ජනබල මෙහෙයුම කරලා සූදානමින් ඉන්න. ඒ වගේම මේ සතියන්තයේ තුල අපේ හරින් ෆර්නෑන්ඩ් ඇමතිතුමා යටතේ අපි අලුත් වැඩසටහනක් ඇති කරනවා. යුක්තිය යාත්‍රාව. යුක්තිය වෙනුවෙන් වාහන සිය ගණන් අරගෙන සෙනසුරාදා උදේ 6:00 ආරම්භ කළා. ඒ දවසේ දෙවිනුවර වෙනකන් ගමන් කළා. ඊළඟ දවසේ කතරගම උදේ පූජාවක් ඇති කළා. හැන්දෑවරේ මහියංගණයෙන් අවසන් වෙන වැඩසටහනක් දැන් සංවිධානය කරගෙන යනවා. ඒ යන ගමන් එක එක තැන්වල මොරටුව, පානදුර, කළුතර, වේරුවල, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර දෙවිනුවර නවතිනවා. ඒ වගේම කතරගම තිස්සමහරාම, වැල්ලවාය, තංගල්ල කතරගම තිස්සමහරාම, වැල්ලවාය, බුත්තල, මොන්රාගල බිබිලේ මහියංගණයට යනවා. මේ තැන්වල අය ඒ වගේ මුර ඇත් එකතු වෙලා මෙතෙන්ට ඒ ජනතාවේ වේලාවට රැස් කරගන්න මේ වැඩසටහන ඔබේ සංවිධායකවරුන්ටත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනවා. ඒක රැස් කළා, ඒකට සහයෝගය දීලා ඕනනම් තමන් යන කොටසේ හරි අඩු ගානේ වාහනයකින්, ත්‍රිවිලරයකින්, ඒ වගේම මෝටර් බයිසිකලයක එකතු වෙන්න කියලා අපි කියන්න කැමතියි.